Welcome all of you to Lanka.online online English class. Last week I gave you a homework. Mangi sathi okolanta homework ekak dunna neda? Activity number 7.7. Letter ekak thiyuna api dan eke chuttak balamu. Amina wrote a letter to her friend Senani. Amina liwumak liwwalu yage yaluwata yaluwage nama tamai Senani. පිටු අංක 79 තමයි මේ කොටස තියෙන්නේ පිටු අංක 80 තමයි එයාගේ ලියුම තියෙන්නේ හරිද ඊට පස්සේ කියනවා සේනානිට ලිව්ව describing how her school celebrated the children's day කොහොමද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉස්කෝලේ ළමයි ලෝක ළමා දිනය සැමරුවේ කියන එක ගැන තමයි ඒ ලෙටර් එකේ තියුනේ but the letter is mixed up put it in the correct order මේ ලෙටර් එක mix වෙලා තියෙන්නේ අපිට කියනවා ඒක නිවැරදි ඕඩර් එකට අනුව පෙළගස්වන්න කියලා. බලන්න එතකොට page number 80 80 වෙනි පිටියේ තියෙනවා අපිට B කියලා තියෙනවා 27 Station Road අවිස්සාවේල්ල. අංක 27 Station Road අවිස්සාවේල්ල මේක නම් address එකක් නේද? ලියුමක address එකනේ මේ තියෙන්නේ. ඊළඟට එතකොට අපිට හිතන්න පුළුවන් address එක තමයි අපි ලියුමේ මුලින්ම ලියන්නේ. ඊළඟට Then ඕගොල්ලෝ මේක ලියන්න එපා මං කියලා දෙනකන්. හරිද ඊට පස්සේ ඒවල තියෙනවා please give my regards to your family your friend Amina. මතක් කළ බව කියන්න අපි ලියුම් ලියද්දි කියනවා නේද මතක් කළ බව කියන්න ඔයාගේ පවුලේ අයව කියලා. ඊට පස්සේ your friend Amina ඔයාගේ යාළුවා Amina. අපි නම ලියන්නේ ලියුම ලියන කෙනා නම ලියන්නේ ලියුමේ අන්තිමට නේද? එතකොට මේක තමයි ලියුමේ අවසානය. දැන් මුලයි අවසානයයි තියෙනවා. හරිද? ඔව් කියනවා මේකේ කවුද කිව්වේ? දුනෙත්. ඔව් මේකේ දිනයක් දීලා නැහැ. හරිද? මේ ලෙටර් එකේ දිනයක් දීලා නැහැ. ඒනට අනිවාර්යෙන්ම අපි දිනයක් තියන්න ඕන. හරිද? ඒනට මෙතන අපිට දිනයක් දීලා නැහැ. ඊට පස්සේ කියනවා ඩියර් සේනානි සීවල කියනවා ඩිය සේනානි මේක මොකන්ද සැලියුටේෂන් එක නේද ආමන්ත්‍රණය අපි සාමාන්‍යයෙන් ඇඩ්‍රස් එක දාලා දිනය දාලා ආමන්ත්‍රණය තමයි දාන්න ඕනේ ඒතොර සී තමයි දෙවනියට එන්නේ මෙතෙන්දි මොකද මෙතන දිනයක් දීලා නැති හින්දා I කියනවා I hope you are in good health I am looking forward to hearing from you please write to me soon මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා ඔයත් හොඳින් ඉන්නවා කියන හොඳ සෞඛ්‍ය හොඳ සෞඛ්‍යයෙන් නිරෝගීමත්ව ඉන්නවා කියලා මම ඔයාගේ නික්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා please write to me soon ඉක්මනට මට ලියන්න අපි මේකත් ලියන්නේ ලියුමේ අන්තිමට කලින් අර please give my regards ලිව්වේ ඊට කලින් තමයි මේක ලියන්න ඕන ඊළඟට කියනවා අපිට වැදගත්ම කොටස් තාම නැහැ මෙන්න තියෙනවා our school celebrated the world children's day on October 1st අපේ ස්කෝලේ සැමරුවා ළමා ලෝක ළමා දිනේ ඔක්තෝබර් 1 වෙනිදා a special program was conducted on that day ඒ දවසේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් විශේෂ වැඩසටහනක් පැවැත්තුවා our principal gave a speech on in the morning assembly අපේ principal sir speech එකක් කළා මෝනි උදෑසන රැස්වීමේදී he talked about the history of the children's day එයා කතා කළේ ළමා දිනේ ඉතිහාසය පිළිබඳව we also got to know a lot of important things about children's rights and rights from his speech sir ගේ කතාවෙන් principal sir ගේ කතාවෙන් අපි ඉගෙනගත්ත ගොඩක් වැදගත් දේවල් ළමයින් ගැන ඒ වගේම ළමයින්ගේ අයිතිවාසිකම් children's rights ගැන අපි ඉගෙනගත්තා අපි got to know අපි දැනගත්තා එයාගේ කතාවෙන් after that we enjoyed a magic show and a film ඊට පස්සේ අපිට magic show එකක් පෙන්නුවා ඒ වගේම film එකකුත් පෙන්නුවා චිත්‍රපටයකුත් පෙන්නුවා we were given ice cream too අපිට ice cream උත් දුන්නා ඊට පස්සේ කියනවා how are you doing කොහොමද ඔයාට thanks for the lovely birthday card you sent me ඔයා මට ඒ ලස්සන birthday card එකට ස්තුතියි ආදරණීය card එකට ස්තුතියි yes I had a nice time on my birthday ඔව් මට ලස්සන කාලයක් හොඳ දවස් හොඳ කාලයක් තියුණා උපන්දිනයේ දවස හොඳ විදියට ගෙවිලා ගියාලු this time I donated a few books to the local library මේ පාර මම පොත්
කිහිපයක් ඩොනේට් කලා පරිත්‍යාග කරා ලෝකල් ලයිබ්‍රරියකට. හරි මෙහෙම තමයි ලියුම තියෙන්නේ. අපි දැන් කිව්වා මුලටම එන්නේ එඩ්‍රස් එක ඊළඟට ඩියර් සේනානි. තුන්වෙනියට එන්නේ මොකක්ද? How are you doing? නේද? අපි ඊට පස්සේනේ කොහොමද කියලා අහන්නේ. තුන්වෙනියට එන්නේ D. හතරවෙනියට එන්නේ our school celebrated A paragraph එක. ඔව් E තමයි ඊළඟට එන්නේ. පස්වෙනියට එන්නේ I hope you are in good health. ඒ කියන්නේ F. ඊළඟට අන්තිමටම එනවා A. Please give my regards to your family. මට එවල තියුණ උත්තර කීප දෙනෙක් අහන්න සමහරු එවල තියුනේ මේක මැද්දට ලියලා. හරිද? ඔගොල්ලෝ ඩිය සේනානි වලින් පස්සේ how are you කියන එක ගොඩක් අයගේ මැද්දට වෙන්න තමයි ලියලා තියුනේ. එහෙම වැරදි. මං කිව්වා නේද margin එකට ලියන්න කියලා. නේද? මම කිව්වේ ඔයගොල්ලන්ගේ පොතේ මාජින් එකක් තියෙනවා නේ, මාජින් එක කෙලින් ලියාගෙන යන්න කියලා ලියුම. පැරග්‍රාෆ් වෙන් කරන්න, ඒ කියන්නේ මේක මැද්දෙන් ලියනවා නම් මේ ඡේද ඔක්කොම මැද්දෙන් පටන් ගන්න නේද? How are you කියන එක මැද්දෙන් පටන් ගන්න එපා. How are you doing කියන එක එහෙම දීලා නැත්නම් මේක පැරග්‍රාෆ් එක තියෙන්න ඕන මේ විදිහටමයි අපේ ලියුමෙත්. හරිද? ඒ කියන්නේ මාජින් එකට තමයි ලියුම තියෙන්න ඕන. බලන්න මුලින්ම 27 ස්ටේෂන් රෝඩ් අවිස්සාවේ ඉල්ල ඩිය සේනානි. ඊට පස්සේ තියෙනවා ලියුමේ පටන් ගැන්ම. ඊළඟට තියෙනවා ලියුමේ අපේ මේන් කන්ටෙන්ට් එක ප්‍රධාන අන්තර්ගතය. ලියුම ලියන්නේ මේ ගැන කියන ළමා දිනේට කරපු දේවල් ගැන කියලානේ. ඒක ඊට පස්සේ කියනවා ඔයාට ඔයා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඊට පස්සේ ඔයාගෙන් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඊළඟට අන්තිමට ප්ලීස් ගිව් මයි රිගාඩ්ස් ටු යුවර් ෆැමිලි. ඔයාගේ පවුලේ අය මතක් කළ බව කියන්න. යුවර් ෆ්‍රෙන්ඩ් අමීනා ලියන කෙනා තමයි අන්තිමටම දාන්නේ. මේ විදිහට තමයි ලෙටර් එක තියෙන්න ඕන. හරිද? ඔයගොල්ලෝගේ ෆෝමැට් එක හරි ලියලා තියෙන විදිය හරි, හැබැයි අර මැද්දට ගිහිල්ලා එහෙම වෙන්න බෑ. හරි, දැන් ලියුම හදාගත්තද? Yes, yes teacher. හරි, එහෙනම් දැන් කමක් නෑ. දැන් ලිව්වේ නැති අය ඉන්නවනම් ඒක ලියන්න හෝම්වර්ක් ගෙදරදී. හෝම්වර්ක් එකක් දීප එකක් නේ, දැන් නම් වෙලාව දෙන්න බෑ අපිට ඒකට. හරිද? ඊළඟට අපි බලමු format of informal letters. ඉන්ෆෝමල් ලෙටර්ස් කියන්නේ පෞද්ගලික ලිපි. ඔව්, දැන් අපි ලිව්වේ පෞද්ගලික ලිපියක් නේද? මේ කතා කරන්නේ ඒ ගැන. මොකද අපිට ඊළඟ ඇක්ටිවිටි එකේ කියනවා අපිට ලියුමක් ලියන්නලු තනියම. අපි ලියුමක් ලියන කලින් ලියුම ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්න එපැයි මුලින්ම. නේද? අපි ලියුම ලියන ෆෝමැට් එක කොහොමද ලියන්නේ කියන එක. හරි, මුලින්ම ලියාගන්න මාතෘකාව ෆෝමැට් ඔෆ් ඉන්ෆෝමල් ලෙටර්ස්. Write down the topic. හරි, format of informal letters. ඒ කියන්නේ පෞද්ගලික ලිපියක් ලියන format එක. අපි අහලා තියෙනව නේද පෞද්ගලික ලිපි, රාජකාරී ලිපි කියලා ලිපි වර්ග දෙකක් තියෙනවනේ. අපිට දැන්ම රාජකාරී ලිපි නැහැ. හැබැයි අපිට පෞද්ගලික ලිපියක් නම් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය යාළුවෙක්ට එහෙම ලියන ලියුම්. අපි සාමාන්‍යයෙන් එහෙම ඒවා ලියනවනේ, යාළුවන්ට ලියුම් ලියන ඒවා. නෑදෑයොන්ට එහෙම. හරි. දැන් අපි බලමු format එක. බලන්න මුලට එනවා senders address, යවන්නාගේ ලිපිනය, ඊළඟට එනවා date කියන්නේ දිනය. ඊළඟට රූලක් ඇරලා salutation, ඒ කියන්නේ අපේ ආමන්ත්‍රණය. අපි ආමන්ත්‍රණය කරනවානේ, කියන්නේ dear කියලා අපි කියනවා. dear දැන් අපි ලියනවා සඳුනිට dear සඳුනි නේද? dear චතු එහෙම නම තමයි සැලියුටේෂන් එකේ දාන උන ඩිය එකත් එක්ක. අපි කියන්නේ ආදරණීය කියලානේ. ඩිය කියලා ලියලා ඔයා ලියන එක්කෙනාගේ නම. ඊළඟට බොඩි ඔෆ් ද ලෙටර්. ලෙටර් බොඩි එක. ඒක කොටස් තුනයි. කොටස් තුනයි කියන්නේ පැරග්‍රාෆ් තුනයි. ඡේද තුනකට තමයි මේක ලියන්නේ. ඉන්ට්‍රොඩක්ෂන් හඳුන්වා දෙන එක. ඒ කියන්නේ අපි ඔය කියන්නේ so how are you, I am keeping well. මම හොඳින් ඉන්නවා. ඒ වගේ අපි ලියන්නේ මුලින්. සාමාන්‍යයෙන් ලියුමක් ලියද්දි මුල් ටික ලියනවනේ. ඒ කොටස් ටික තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකට දාන්නේ. ඊළඟට මේන් කන්ටෙන්ට් එක, ප්‍රධාන අන්තර්ගතය. අපි ලියුම ලියන ප්‍රධාන හේතුව ඒක තමයි ඊළඟට දාන්න ඕන. ඊළඟට කන්ක්ලූෂන් එක, අවසානයේ අපි අර කිව්වේ අපි කියන්නේ ඔය ගෙදර ආයව මතක් කළ බව කියන්න, ඒ වගේ දේවල්. ඊට පස්සේ එන්ඩින් එක සිග්නේචර්. නැත්තම් අපේ නම ලියන්නත් පුළුවන්. ගොඩක් වෙලාවටම අපි මේ වැලියන්නේ නම.
හරි දැන් ඔගොල්ලෝ මේ ෆෝමැට් එක ලියා ගන්න. ඔගොල්ලන්ගේ මාජින් එකටම ගාන්නටම ලියා ගන්න මේ ටික. හරි නේද? මාජින් එකටම ලියන්න. හරි. ඉක්මනට ලියමු. හරි අපි බලමු ඊළඟට ඇක්ටිවිටි නම්බර් 7.8. ඒ පේජ් එකේමයි පේජ් නම්බර් 8 වලමයි තියෙන්නේ. Hari, Sahan needs to write a letter to Amin describing his recent visit to Sigiriya. Sahanta avashyai. Sahan needs to write a letter. Sahanta avashyai. Sahanta ona liyumak liyanna. Kaatada Amin ta describing his recent visit. Visit. එයාගේ මෑතක දිගේ විසිට් එක එයා බලන්න ගියාලු සීගිරිය. ඒ සීගිරිය බලන්න ගියේ එක ගැන විස්තර කරලා ලියුමක් ලියන්න ඕනලු අමීන්ට. දැන් සහන්ට තමයි ඕන ලියුම ලියන්න. අමීන් තමයි සහන්ගේ යාළුවා. Imagine you are සහන්. ඔයා සහන් කියලා හිතාගන්න. And organize the facts about the visit before writing the letter. ලියුම ලියන්න කලින් organize කරන්න සංවිධානය කරගන්නලු facts ටික. ඒ කියන්නේ කරුණු ටික ලියුමට අවශ්‍ය. Use the table given in activity number 5 in the workbook unit 7. Workbook එකේ ඔයගොල්ලන්ගේ වැඩ පොතේ activity number 5 වල තියෙනවා unit 7. Unit 7 වල තියෙනවා activity number 5. හරිද? අන්න ඒක තමයි මේ කරන්න කියන්නේ unit 7 activity number 5. ඒකේ තියෙනවලු මේ organize facts ටික කරුණු ටික organize කරන table එකක්. ඒ table එක fill කරන්නලු මුලින්ම. බලන්න මෙන්න මෙහෙම ටේබල් එකක් තියෙන්නේ. ඔගොල්ගා වර්ක්බුක් තියනවද නැද්ද කියලා නම් දන්නේ නැහැ. හරි බලන්නකො. ඉමේජින් අර කතාවමයි දැන් කියන්නේ. ඉමේජින් that you are සහන්. ඔයා සහන්. Recently you went on a trip to Sigiriya with your parents and friends. මෑතකදී ඔයා සීගිරිය බලන්න ගියා ඔයාගේ දෙමව්පියන් සහ යාළුවෝ එක්ක. Fill the following table giving necessary information. Fill කරන්න මේ දීලා තියෙන table එක අවශ්‍ය තොරතුරු දාලා then do the activity number 7.8 of the pupils book. මේක කරලා activity number 7.8 කරන්නලු pupils book එකේ තියෙන මේ තොරතුරු වලට තොරතුරු පදනම් කරගෙන based on the information given in this table. මේ table එකේ තියෙන තොරතුරු පදනම් කරගෙන අර activity එක කරන්නලු. Your address, ඔයාගේ address එක, date, දිනය, when you visited Sigiriya, දැන් මෙතන date එක, අද date එක, ඔයා Sigiriya බලන්න ගිය දවසේ 3 වෙනියට දාන්න, the place visited, බලන්න ගිය තැන, Sigiriya කියලා ඒගොල්ලෝ දීලම් තියෙනවා. හරිනේ Sigiriya නේ බලන්න ගියේ. Participants, සහභාගී වෙච්චි කට්ටිය, දැන් අපිට මෙතන උඩ කියනවා ඔයාගේ දෙමව්පියෝ යාළුවෝයි තමයි සහභාගී වෙලා තින්නේ. හරිද? එතකොට ඉතින් අපි ඒගොල්ලොන්ගම දාන්න ඕනනේ. ඊළඟට number of days it took ගත වෙච්ච කාලය කොච්චර කල් එහෙ හිටියද? How you traveled කොහොමද ඔයා ගියේ? By bus, by car, by van මොකක් හරි ගියපු විදිහක්. Description විස්තරයක් කරන්න ඕන සීගිරිය ගැන. පොඩියට කරන්න. Rock fortress a world heritage site built by කියලා කියනවා. Built by King Kashyap අපිට එහෙම දාන්න පුළුවන්. What you saw ඔයා දැක්ක මොනවද? අපිට කියන්න පුළුවන් frescoes ඊළඟට mirror wall නේද? Lion's gate සිංහපාද දැක්ක තව මොනවද? Mirror wall එකක් දැක්ක. ඒ කියන්නේ mirror wall එක කියන්නේ අපි කියන්නේ කැඩපත් පවුර. ඒක ඊට පස්සේ ආයි බිතසිතුවම් එහෙම අපි දැක්ක දේවල් කියන්න පුළුවන්. What you did ඔයා මොනවද එහෙදි කළේ කරපු දේවල් කියන්නත් පුළුවන්. අපිට කියන්න පුළුවන් photographs ගත්තා කියලා නේද? ඒ වගේ කරපු දේ කියන්නත් තියෙනවා. හරි දැන් workbook එක තියන අය මේ table එක fill කරන්න. workbook එක නැත්නම් ඔයාලගේ writing book එක ඉක්මනට මේ table එක ඇඳගෙන උත්තර ලියමු. ඉක්මනට කරන්න. ඔගොල්ලෝ ටේබල් එකක් අඳින්න ඕනෙත් නෑ. මෙතන තියෙන මේ අනිත් පැත්තේ තියෙන විස්තරය ලියන්න. ලියලා මෙතන තියෙන your address කියලා ලියලා address එක ලියන්න. date කියලා ලියලා date එක ලියන්න. හරි workbook එක තියන අය ඒකේ fill කරන්න. නැති අය
මුකුත්ම ලියන්න ඕනේ activity 5 unit 7 කියලා දාලා workbook කියලා දාන්න දාලා මේක ඉක්මනට your address ඔයාගේ address එක date දිනය එහෙම when you visited සීගිරිය බලන්න ගිය දවස recently කියනවා හරිද මෑතකදී නම් නිකන් last weekend වගේ දාන්න ගිය සතියන්තය ඒ වගේ ඊට පස්සේ participants ලා participants කියලා පොඩි hyphen එකක් දැම්ම කවුද ගියේ එහෙම ලියන්න ගියේ සතිය කියන්නේ last week last last week week විදුසිතුවම් වලට කියන්නේ fresco f frescos විදුසිතුවම් ගොඩයිනේ එහෙනම් ලියන්න f r e s c o e s f r e s c o e s frescos හරි අපි බලමු බලන්න දැන් අපි fill කරපු එකක් තියෙනවා your address ඔයාගේ address එක දාන්න ඊට පස්සේ address එකෙන් පස්සේ date දිනයක් අද දිනේ දාන්න ප්‍රශ්නයක් නෑ when you visited සීගිරිය කවද සීගිරිය බලන්න ගියේ මම දාලා තියෙන last weekend ගිය සතියන්තයේ ඊළඟට the place visited බලන්න ගිය ස්ථානය ඒගොල්ලෝ කියලා තිනවා සීගිරිය participants කවුද සහභාගී උනේ mother father two brothers and friends අපිට උඩත් කියලා තිනවනේ නේද අපිට ඒතකොට වෙන අයව දාන්න බෑ මොකද උඩ කියලා තිනවා සීගිරිය with your parents and friends කියලා parents කියන්නේ පවුලේ අයටනේ ඉතින් දෙමව්පියන් සහ සහෝදරයොත් ඇතුළත් නේතර පවුලට එතකොට අපිට brothers ලා දාන්න පුළුවන් ඊළඟට friends යාළුවන්වත් දාන්න වෙනවා ඊළඟට number of days it took ගත වෙච්ච කාලය එහි ගත කරපු කාලය මන්නම් දැමේ 1 day how you traveled කොහොමද ඔය travel කරේ ගියේ by a van එකකින් description එක විස්තරයක් a rock fortress a world heritage site built by king kashyapa මේක හැදුවේ කාශ්‍යප රජතුමා ඊළඟට it is located in mathale district in the central province එක පිටා තියෙන්නේ mathale district එකේ මධ්‍යම පළාතේ central province එකේ What you saw, ඔයා දැක්ක දේවල් ruins, නටබුන්, lion gate, the mirror wall, frescoes, water fountains, caves. What you did, ඔයා මොනවද කළේ? Took photos and enjoy well. Enjoyed well. ENJOYEDN ඕන enjoyed well. තව මෙතන FRESCO SES නේ frescos කියනකොට දාලා තියෙන්නේ. ඒතකොට එක මැද්ද තියෙන S අකුර කපන්න F R E S C O E S. අර C O S E S වල S අකුර නෑ C O E S විතරයි. හරි. අපි දැන් බලමු. මේක දැන් ඕගොල්ලෝ කරලා ඉවරයි නයි මේක කියන්න ඕනේ නෑ නේද? හැබැයි දැන් ඕගොල්ලොන්ගේ එකට අනුව තමයි ඕගොල්ලෝ ලියුම ලියන්න ඕන. හරිද? ඒ කියන්නේ ඔයාගේ මෙතන ටේබල් එක බේස් කරගෙන අපිට ලෙටර් එක ලියන්නේ කියන්නේ තොර මේකේ දාපු ඇඩ්‍රස් එකමයි ඔයා ලෙටර් එකට දාන්නත් ඕන. ඒ ටිකේ විදිහට එන්න ඕන ඩේට් එක ගියපු දවස සහභාගී වෙච්ච අය ඔයා ලියපු ටික තමයි දාන්න ඕන මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකයි what you saw එකයි what you did එකයි ඒ ටික ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ගත වෙච්ච කාලය ඒකත් දාන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද ඔයා ගියේ කියන එකත් මෙතන ටේබල් එකේ තියෙන උත්තරේමයි අපි දාන්න ඕන. ටීචර්. ඔව්. ටීචර් ඕන මේ ගත කරපු කාලේට දවස් 5ක් දැම්මත් කමක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ අපි බලමු ලෙටර් එක. හරි බලන්න ඇක්ටිවිටි නම්බර් 7.9. Now write a letter to Amin using the information from the above table. මේ ටේබල් එකේ දීලා තියෙන විස්තර පදනම් කරගෙන ලියුමක් ලියනලු අමීන්ට අපි ඒ ලියුම ලියන්නයි දැන් හදන්නේ.
හරි බලන්න address එක number 25 hospital road පානදුර ඕගොල්ලන්ගේ address එක දාන්න ඊට පස්සේ ඕගොල්ලන්ට table එකේ දාපු address එක ඊළඟට දිනය අද දිනය dear amin අපි ලියුම ලියන ඕන අනිවාර්යෙන් අමීන්ට අපිට ඕන ඕන අයට ලියන්න බෑ මොකද ඔයා ඔයත් සහන් ඕගොල්ලෝ සහන් අමීන්ට තමයි ලියන්න ඕන ඒතකොට අමීන් කියලා තමයි dear amin so how are you ආට කොහොමද hope you are keeping well ඔයා හොඳින් ඉන්නා කියලා බලාපොරොත්තු වෙනවා I received your letter මට ලැබුණා ඔයා එවුව ලියුම thank you very much thank you very much ඒකට ගොඩක් ස්තුතියි by the way amin ඒක නෙමෙයි I am writing this letter for a special reason මම මේ ලියුම ලියන්නේ විශේෂ හේතුවක් නිසා හරිද බලන්න මෙතන අපි සාමාන්‍යයෙන් කොහොමත් ලියුමක් ලියද්දි so how are you එහෙම අහනවා හරිද ඊට පස්සේ අපි ඕන්නම් කියනනේ මම හොඳින් කියලා එතකොට I am fine එහෙමත් කියන්න පුළුවන් ඊට පස්සේ කියන්න පුළුවන් and I hope you are keeping well ඒ වගේ මම බලාපොරොත්තු වෙන ඔයත් හොඳින් නැති කියලා I received your letter බලන්න මෙතන අපිට බොරුවක් ලියන්න පුළුවන් මොකද අපිට කැමති දෙයක් ලියන්න පුළුවන් අපි කොහොමත් මේ ලියන්නේ බොරු ලියුමක්නේ මොකද අපි සහනුත් නෙමේ අමීන්ට අවශ්‍යතාවයකුත් නැන් අපි අමීන් නොඳුරන්නෙත් නැහැ එයි මෙතෙන්දී අපි ලියනවා මොකක් හරි බොරුවක් කියලා ලියුම ටිකක් අපිට දික් කරගන්න පුළුවන් ඕන්නම් I received your letter මට ඔයාගේ ලියුම ලැබුණා thank you very much ඔයාට ගොඩක් ස්තුතියි by the way අමීන් ඒක නෙමෙයි අමීන් I am writing this letter for a special reason මම මේ ලියුම ලියන්නේ වැදගත් කාරණාවකට හරිද බලමු ස්පෙෂල් රීසන් එක මොකක්ද කියලා දැන් මෙතන තියෙනවා address sender's address date salutation body of the letter වල පළවෙනි paragraph එක තියෙනවා ඒ කියන්නේ introduction එක තියෙනවා ඊළඟට තියෙනවා දෙවනියට මොකක්ද main content එක ප්‍රධාන අන්තර්ගතය I යටින් තියෙනවා ඊට පස්සේ තියෙනවා අපේ conclusion එක මෙතන ending එකක් දාලා නැහැ අපිට දාන්න පුළුවන් මෙතන ඉඩ මදි හින්දා දැම්මේ නැත්තේ හරි අපි බලමු my family and some friends went on a trip මගේ පවුලේ අයයි යාළුවෝ කිහිප දෙනෙකුයි went on a trip බලන්න අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් went to නේද කියන්නේ go to කොහේ හරි යන තැනකට කියන්නේ go to school එහෙමනේ කියන්නේ go to temple ඒ වගේනේ හැබැයි අපි trip එකක් ගැන කියනවා නම් go on a trip went on a trip ඒකත් එක්ක අපි on තමයි පාවිච්චි කරන්නේ හරිද my family and some friends went on a trip to sigiriya during the last weekend මම කිව්වේ ගිය සතියන්තයේ කියලානේ එතකොට මගේ කාලේ මගේ ටේබල් එකේ වෙලාව තියලා තියෙන trip එක ගිය දවසට last weekend ඒ හින්දා මම මටත් ලියන්න පුළුවන් last weekend කියලා ඊට පස්සේ බලන්න my family කියලා තියෙන්නේ my family කිව්වහම මගේ අම්මයි තාත්තයි සහෝදරයෝ දෙන්නයි ඉන්නවා some friends කිව්වහම යාළුවොත් ඉන්නවා මගේ ටේබල් එකේ තියුනේ එහෙමයි ඒ හින්දායි මේ විදිහට මම ලිව්වේ හරිද ඊට පස්සේ we went there by a van අපි එහෙ ගියේ van එකකින් අපෙන් අහනවනේ how travel how you traveled කියලා ඔයා කොහොමද ගියේ එතකොට මම කිව්වේ වෑන් එකකින් කියලා. ඕගොල්ලෝ බස් එකකින් කියලා එතන ෆිල් කරා නම් ඕගොල්ලෝ ලියන්න ඕන we went there by a bus. හරිද? සීගිරිය ඊට පස්සේ ටික නම් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් මේ විදිහටම. සීගිරිය is a world heritage site. ඒක ලෝක උරුම site එකක්. It was created by the king Kashyapa. ඒක නිර්මාණය කළේ කාශ්‍යප රජතුමා. ඊළඟට කියනවා it is located in the Mathale district in the central province of Sri Lanka. ඒක පිහිටා තියෙන්නේ Mathale district එකේ. ඒක Mathale district එකේ තියෙන්නේ කොහෙද? Central province එකේ මධ්‍යම පළාතේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ. It is nearly 100 meters high. ඒක ආසන්න වශයෙන් මීටර් 100ක් උසයි. ඒක කියන්නේ මේ සීගිරිය. We saw ruins අපි දැක්කා නටබුන් the lion gate the mirror wall beautiful frescoes caves and water gardens කියන්නේ මෙතන අපි fountains කියලා ලියන්නත් පුළුවන් අපි දැක්ක දේවල්නේ වතුර මල් තියෙනවලුනේ සීගිරිය තාම හරිද ඊට පස්සේ
wrote down all the important things while listening to the guide and took some photographs too. දැන් කියනවා I wrote down මම ලියාගත්ත all the important things ඔක්කොම වැදගත් දේවල් while listening to the guide. ඒ කියන්නේ අපිව අරගෙන ගියේ මග පෙන්වන්න කියනවනේ දැන් විස්තර මේක මේ විදියයි කියලා. ඒ දේවල් ඔක්කොම මම ලියාගත්තා. ඒ වගේම photographs ටිකුත් ගත්තා කියලා කියනවා. By the way, Amin, ekaneme Amin, I'm looking forward to meet you soon. Mangoya ikmantama bala hamba wenna bala poruttu wenawa. Then we can discuss many things about Sigiriya. Etukota apita godak dewal thawa thawat dewal katha karanna puluwan. Sigiriya gana please give my kind regards to your parents. මතක් කළ බව කියන්නේ ඔයාගේ parents ලව ඒක තමයි conclusion එක. ඒක ඔගොල්ලෝ වෙනමම ඊළඟ රූලෙන් ලියන්න. Conclusion එක නෙවෙයි ending එක. Please give my kind regards to your parents කියන එක ඊළඟ රූලෙන් ලියන්න. ඊට පස්සේ with love සහන් මේ ලියුම ලියන්න නැත්නම් you are friend ඔයාගේ යාළුවා සහන්. ඒතොර සහන් තමයි ලියුම ලියන්නේ. හරි. දැන් අපි මේ ලියුම ලියමු. මතක ඇතුව ඕගොල්ලෝ වෙනස්කම් කරපු තැන්වල වෙනස්කම් ටික හදා ගන්න ඕන. හරිද? ඒ කියන්නේ මගේ ටේබල් එකත් එක්ක ඕගොල්ලන්ගේ ටේබල් එකේ වෙනස් වෙන තැන් තියෙනවානේ. මොකද්ද? කී වෙන පිටුවද? පිටුව කියන්නේ වර්ක්බුක් එකේ තියෙන ඇක්ටිවිටි එකක් මාගා වර්ක්බුක් එකක් නම් නැහැ. පිටු අංක මට මතක විදිහට 54ද කොහෙද? වර්ක්බුක් එකේ තමයි අපි ටේබල් එක ෆිල් කරේ. හරිද? වර්ක්බුක් එකේ තමයි අපි ටේබල් එක ෆිල් කරේ. මෙන්න අපි කලින් කතා කරපු ටේබල් එක. මේ ටේබල් එක වර්ක්බුක් එකේ තියෙන එකක්. මේකට අනුව තමයි අපි ලියුම ලියන්න ඕනේ. හැබැයි මේ ලියුම ලියන්න ඕන අපි ලියන පොතේ. රයිටින් බුක් එකේ ලියන්න. වර්ක්බුක් එකේ මන් දන්නේ නැහැ එහෙම ඇක්ටිවිටි එකක් තියෙනවද කියලා. අපි රයිටින් බුක් එකේ ලියුම ලියමු. මොකද අපිට ඇක්ටිවිටි නම්බර් 7.9 වල කියනවා ඒ ලියුම ලියන්න කියලා. මේ ඇක්ටිවිටි එක තමයි දැන් අපි මේ කරන්න හදන්නේ. Activity number 7.9. ඊට පස්සේ අපි ලියුම ලියමු. හරි. දැන් ලියන්න. ළමයි ඕගොල්ලන්ගේ address එක දාන්න ඕනා. ඕගොල්ලන්ගේ address එක දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ දාපු දිනය දාන්න. ඩියාමීන් නම් එහෙමමයි. ඊට පස්සේ මෙතන තියෙන paragraph එකත් ලියන්න පුළුවන් මේ විදිහටම. ඊළඟ ඡේදය තමයි my family කියන්නේ my family and some friends. එතන ඔයගොල්ලෝ ලියපු විදිහට ලියන්න my family and some friends කියලා මම ලිව්වට ඔයගොල්ලෝ ලිව්වේ කාත් එක ගියා කියලාද participants ලව කවුද දැම්මේ? ඒගොල්ලොන්ව ලියන්න ඕන. මෙතන my family and some friends කියන තැනට ඔයගොල්ලෝ participate ඔයගොල්ලොත් එක්ක සහභාගී වෙච්ච අයව තමයි ලියන්න ඕන. අර ටේබල් එකේ fill කරපු අයව. ඊළඟට during the went on a trip to Sigiriya during the last weekend වලටත් ඔයගොල්ලෝ දාන්න ඕන during the කියලා දාලා ඔයා දා trip එක ගියා කියලා දාපු දවස් තමයි දාන්න ඕන. හරිද? ඊළඟට we went there by a van කියන එකටත් දාන්න ඕන. ඔයගොල්ලෝ ගියේ කොහොමද කියලා fill කරානි table එකේ. we went there by a කියලා දාලා ගියපු වාහනේ දාන්න ඕන. ඊට පස්සේ ටික මේ විදිහටම ලියන්න පුළුවන්. හරි අපි ආයෙ චුට්ටක් ලියුම බලමු. දැන් ලියලා ඉවරයිනේ හැමෝම. හරි අපි බලමු. මුලින්ම sender's address අපි ලියුම ලියන structure එක කතා කරානේ නේද? මුලට මෙනවා කිව්වේ sender's address එක ඊළඟට date දිනය ඊළඟට නෝක salutation එක ආමන්ත්‍රණය ඊළඟට letter body එක. ඔව් body of the letter. ඒක කොටස් තුනයි. introduction ඒ කියන්නේ හඳුන්වා දෙන එක පළවෙනි ඡේදය දෙවැනියට main content එක අපි ලියුම ලියන ප්‍රධාන හේතුව ප්‍රධාන දේවල් දෙවැනියට conclusion එක අවසානය ඒක ලියන්න ඕන අන්තිමටම ලියන්න තියෙන ටික ඊට පස්සේ ending එක ඊළඟට signature නැත්තම් name signature එක නෙමෙයි අපි ගොඩක් වෙලාවටම name එක තමයි මේ letters වල දාන්නේ නම හරිද ඊට පස්සේ බලන්න දැන් ඔන ඇඩ්‍රස් එක දැම්මා දිනයත් දැම්මා ඊට පස්සේ ඩිය අමීන් අපිට අමීන්ට තමයි ලියුම ලියන්න තියෙන්නේ ඩිය අමීන් so how are you
ඔයාට කොහොමද? Hope you are keeping well. බලාපොරොත්තු වෙන ඔයා හොඳින් නැති කියලා I received your letter. මට ලැබුණා ඔයා එවුව ලියුම. Thank you very much. ගොඩක් ස්තුතියි. By the way, Amin, I am writing this letter to for a special reason. මම මේ ලියුම ලියන්නේ විශේෂ කාරණාවකට. හරිද? දැන් මේ අහන්නකෝ. අප ඕගොල්ලොන්ට තව තව දේවල් වලට ලියුම් ලියන්න ඒවි. හරිද? එතකොට ඕගොල්ලොන්ට මේ පළවෙනිදෙම කියල තිනවා නේද? So how are you? ඒ ටික. ඒ පැරග්‍රාෆ් එක ඕගොල්ලොන්ට මේ විදිහටම ලියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ so how are you? නැත්තම් ඊට පස්සේ කියන්න පුළුවන් I'm fine. මම නම් හොඳින්. Hope you are keeping well. මම හිතනවා ඔයත් හොඳින් නැති කියලා. අපිට එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ I received your letter. අපිට ඕනනම් කියන්න පුළුවන් I received your birthday card. ඔයාගේ birthday card එක මට ලැබුණා. Thank you very much for it. ඒකට ගොඩක් ස්තුතියි. අපිට එහෙම ඕනනම් බොරුවට ලියන්නත් පුළුවන්. හරිද? By the way, Amin, ඒක නෙමෙයි. I am writing this letter for special reason. මම මේ ලියුම ලියන්නේ විශේෂ කාරණාවකට. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මොකක්ද විශේෂ කාරණාව කියලා. ඊළඟට කියන විශේෂ කාරණාව තමයි my family and my some friends went on a trip to Sigiriya. මං කිව්වා trip එකක් ගිය එකක් ගැන කියනවා නම් අපි කියන්නේ go on a trip නැත්නම් went on a trip. හරිද? trip එකක් නම් to නෙමෙයි පාවිච්චි කරන්නේ on. මොකක්ද? teacher recent කියන්නේ මොකද්ද? recently කියන්නේ මෑතකදී. ඒ කියන්නේ මෑතකදී ගිය එකක් ගැන. ඒකයි මම කිව්වේ last weekend දාමු කි. මම දැම්මේ last weekend ඒකයි. ඒ කියන්නේ ගිය සතියන්තේ කියන්නේ මෑතකදීම දවසක්නේ සෙනසුරාදා ඉරිදා. හරි. ඊට පස්සේ කියනවා මගේ පවුලේ අයයි මගේ යාළුවෝයි trip එකක් ගියා සීගිරියට. during කියන්නේ තුල the last weekend ගිය සතියන්තය තුල අපි trip එකක් ගියා සීගිරිය බලන්න. we went there by a van. අපි ගියේ van එකේ. අතීත කාලෙන්නේ ගිය අපි ගියා කියලානේ කියන්නේ. එහෙනම් අතීත කාලෙන් තමයි මේකේ ගොඩක් දේවල් ලියවෙන්නේ. we went there by a van. Sigiriya is a world heritage site. බලන්න මෙතන සීගිරිය වෝස් දාන්න බෑ අපිට. ඇයි ඒ? සීගිරිය තාමත් ලෝක උරුම ස්ථානයක්. ඒ හින්දා ඒක හැමදාටවත් වගේ එහෙමයිනේ. ඒ හින්දා අපිට ඒකට සීගිරිය වර්ස් දාත හැකි අතීතයේ විතරයි නං උරුමයක් වෙලා තියුනේ. එහෙම නෙමෙයි තාමත් ඒක ලෝක උරුමයක්. Sigiriya is a world heritage site. It was created by the King Kashyapa. ඔන්න මෙතන අතීතයට ගියා. ඒක හැදුවේ ඒක නිර්මාණය කළේ කවුද? King Kashyapa. කාශ්‍යප රජතුමා. එහෙම තමයි කියන්නේ කාශ්‍යප රජතුමා මේක නිර්මාණය කළා කියලා. It is located in the Matale district. ඒක තාමත් පිහිටා තියෙනවනේ නේද? ඒ හින්දා it is located ඒක පිහිටා තියෙන්නේ in the Matale district. Matale district එකේ in the central province of Sri Lanka. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ. It is nearly 100 meters high. ඒක ආසන්න වශයෙන් nearly ආසන්න වශයෙන් මීටර් 100ක් උසයි. We saw අපි දැක්කා ruins නටබුන් the lion gate the mirror wall beautiful frescoes caves and water gardens. අපිට මෙතන කියනවා දැක්කා කියලා නටබුන් ඒ වගේම lion gate එක ඊට පස්සේ mirror wall ඇයි raise hands කරේ ඔමිදු මොකක් ප්‍රශ්නයක්ද? හරි. මිරවෝල් කියන්නේ කැටපත් පවුර. ඊළඟට බියුටිෆුල් ෆ්‍රෙස්කෝස් කියන්නේ ලස්සන බිතු සිතුවම්. ඊළඟට කේව්ස්. කේව්ස් ගුහාවල්. හැමෝටම මාව කැඩි කැඩි ද ඇහෙන්නේ. පැහැදිලිව ඇහෙන්නේ නැද්ද? පැහැදිලිව ඇහෙනවා ටීචර්. පැහැදිලිව. ඇහෙනවා. හරි. එහෙනම් අපි බලමු ඊට පස්සේ. එහෙදි දකින්න තියුණු දේවල් තමයි මේ කියන්නේ. නටබුන් ලයන් ගේට් මිරර් වෝල් බියුටිෆුල් ෆ්‍රෙස්කෝස් කේව්ස් ගුහාවලුත් තියෙනවා ඇන් වෝටර් ගාඩන්ස් වතුර වලින් හදපු උද්‍යානත් එහෙ තියෙනවා කියලා කියනවා. I wrote down all the important things while listening to the guide. අපිව එක්කගෙන ගිය මග පෙන්වන්න අපිට විස්තර කරද්දි මම හැම වැදගත් දෙයක්ම ලියාගත්තා කියලා කියනවා. And took some photographs. ඒ වගේම photos ගත්තා කියලත් කියනවා. By the way, Amin, ඒක නෙමෙයි. I'm looking forward to meet you soon. ඔයා ඉක්මනට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.
then we can discuss many things. අපිට එතකොට පුළුවන් ගොඩක් දේවල් සාකච්ඡා කරන්න about සීගිරිය. සීගිරිය ගැන. Please give my kind regards to your parents. මේක ending එකට දාන්න පුළුවන්. Please give my kind regards to your parents කියන එක. මං කිව්වා ending එකට දාන්න කියලා. හරිද? ඊළඟට with love සහන්. මේ තියෙන structure එකට අනුව ලිව්ව ලියුම. හරිද? අපේ format එකට අනුව. හරි. එහෙනම් අපිට ඊළඟට තියෙන activity එක කරන්න වෙලා මදි. City boy on the farm. හරිද? ඒක ගොඩක් ලොකු paragraph එකක් තියෙන්නේ. ලොකු paragraph story එකක්නේ තියෙන්නේ. Paragraph keep ගොඩක් තියෙනවා. හරි. අපි එහෙනම් ඒක ලබන සතියේ කරමු. මෙච්චරයි. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද? ඔයගොල්ලෝ මතක තියාගන්න ලියුමක් ලියන්න අපිට වුණොත් මේ පළවෙනියට ඡේද ලියලා තියෙන දේවල් අපිට ඒකට ගලපල ගන්න පුළුවන් ඕනම ලියුමකට පෞද්ගලික. අන්තිම ඡේද තියෙන ඒවත් ගොඩක් දුරට ගන්න පුළුවන්. හැබැයි සීගිරිය ගැන සාකච්ඡා කරන එක කියන්න බෑ. මොකද අපිට හැම ලියුම වෙන්නේ සීගිරිය ගැන ලියප එකක් ගැන කියලා කියන්න බෑනේ. ඒ හින්දා ගොඩක් දුරට මෙතන තියෙන දේවල් අපිට වෙන ලියුමක් ලියද්දිත් ගන්න පුළුවන්. Please give my kind regards. ඒක නම් කොහොමත් හැම ලියුමකටම ගන්නවා අපි. මතක් කළ බව කියන්නේ කියලා. හරි. එහෙනම් හරි. එහෙනම් ලබන සතියේ පන්තියට join වෙන්න යාළුවන්ට කියන්නේ පන්තියට join වෙන්න කියලා. වීඩියෝ එක ගොඩක් අය වීඩියෝ එක බලන වෙටි ඒකයි පන්තියට join වෙන්නේ නැත්තේ. ඒ වුණාට කටියට කියන්නේ join වෙන්න කියලා. එතකොට නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා හරි. එහෙනම් ලබන සතියෙත් 3ට පන්ති තියෙනවා. එහෙනම් good bye. අපගේ වීඩියෝව නැරඹීමට බොහොම ස්තුතියි. මෙම වීඩියෝට කැමති නම් ලයික් කිරීමට හා ෂෙයා කිරීමට ඔබට හැකිය. ඔබේ අදහස් අපගේ WhatsApp සමූහයට යොමු කරන්න.